අපි දන්නවා දැලි පිහියකින් රවුල බාණ්ඩත් පුළුවන් බෙල්ලක පණ්ඩත් පුළුවන් සර්වපාක්ෂික සමුළු කියන වචනේ සංකල්පයක් ලෙස හොඳයි කියලා පෙනෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඉතිහාසයේ මේ සර්වපාක්ෂික සමුළු භාවිතා කරලා තියෙන වෙනත් සෑම විටම කූට අරමුණු වල. උදාහරණයක් වශයෙන් ගත්තොත් පළවෙනිම 2006 මහින්ද රාජපක්ෂ මැතිතුමා සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. ඒක සත්භාවයෙන් කැඳෙව්වේ ජාත්‍යන්තර වසෙන් තිබුණේ එදා තිබුණේ පීඩණයට මුහුණ දෙන්න. නමුත් අවසානයේ ඒක බෙදුම්වාදී බලවේග විසින් හයිජැක් කරා. නමුත් දේශපාලන පක්ෂවල විරෝධය නිසා ඒ ක්‍රියාවලිය ඉස්සරහට යන්න බැරි වුණා. ඒ නිසා එකෙන් හානියක් සිදු වුණේ නැහැ. දෙවනුව 2015 මෛත්‍රීපාල සිරිසේනම සර්වපාක්ෂික සමුළුවක් කැඳවනවා. ජිනීවා වලින් ඇතිවෙච්ච මානව හිමිකම් කවුන්සිලයේ පීඩණයට මුහුණ දෙන්න. රටක් ලෙස එක මතයකට එනවයි කියලා පෙන්වන්න. අවසානයේ මොකද වුණේ ඒක? සුමන්දිරන් මහත්මයා සහ මංගල සමරිර මහත්මයා ඒක හයිජැක් කරා. ඒ කරලා ජිනීවා වලට ගිහිල්ලා රණවිරුවන් පාවා දුන්නා. යුද අපරාධ චෝදනා සියල්ල ස්තුතිපූර්වකව බාරගත්තා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2016 සර්වපාක්ෂික ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවා. ඒකෙත් අවසාන අරමුණ උනේ සුමන්තිරන් මහත්මයාලගේ යෝජනාවලට අනෙක් පක්ෂවල සීල් එක ගහගන්න එක. ඒකත් ජාතික සංවිධානවල දැඩි විරෝධය නිසා ඒක ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. එතකොට දැන් මෙවර මේ සමුළුව කැඳවන්නේ අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේක සත්භාවයෙන් යෝජනා කරනවා වෙන්න පුළුවන්. හැබැයි අර දැලිපියෙන් රවුල කපනවා වගේම බෙල්ලත් කපන්න පුළුවන් වගේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේ අවස්ථාව යොදා ගනිමින් වෙනත් කූට ක්‍රියාවලියක් සැලසුම් කරලා තියෙනවා කියලා අපට තොරතුරු දැනගන්න තියෙනවා. අපි ඒ නිසා මේ විරෝධය පළ කරන්නේ. විශේෂයෙන් මේ වෙලාවේ ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග ඩයස්පෝරාව බලපෑම් කරමින් ඉන්නවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න නැත්නම් ජාතික ආණ්ඩුවක් හදලා මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල දියත් කරන්න කියලා. එහෙම පීඩනයක් එල්ල කරනවා. ජිනීවා වල ලබන සැප්තැම්බරයේ යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාව නිකුත් වෙනවා. ලබන සතිවාරයේදී 51 යනුවෙන් යෝජනාවලියක් ගේනවා ආණ්ඩුවට විරුද්ධව. ඒකෙන් බේරෙන්න නම් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඒ සඳහා ජාතික ආණ්ඩුවක් හදන්න කියලා බලපෑමක්. මේක නිකන් රික්තකයක සිදුවන දෙයක් නෙවෙයි. ඒ බලපෑම ඇතුලේ මේක එනකොට තමයි අපිට මේ ගැන තක උපදවන්න සිද්ධ වෙන්නේ. ඒතර මෙතන බැසිල් රාජපක්ෂ මහත්මයා අරමුණු පහක් ඉටු කරගන්න හදනවා කියලා අපිට පේනවා. පළවෙනි එක තමයි අර කියන ජාතික ආණ්ඩුව පිහිටුවීම. ඒකට ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි. සර්වපාක්ෂික සමුළුවෙන් ආපු යෝජනාවක්. සර්වපාක්ෂික හෝ ජාතික හෝ කුමන හෝ මේ ජනවරමට පටහැනි ක්‍රියාවලියක්. ජනවරම දුන්නේ සමග ජන බලවේගයටත් එහෙම නැත්නම් වෙනත් ආගමික අන්තවාදී බෙදුම්වාදී බලවේගවල අරමුණු වලට විරුද්ධ. ඔවුන්ගේ න්‍යාය පත්‍රයට විරුද්ධ. එහෙමනම් ඔවුන් සමග එකතු වෙලා පොදු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න හදනවා කියන්නේ ඒක ජනමරමට පටහැනි. ජනවරමට විරුද්ධව යාම. ඒතර මේ වෙනකොට අපි දන්නවා රාජසේන රත් මහත්මයා ප්‍රකාශ කරලා දෙනවා තමා කෙටි කලකින් සෞඛ්‍ය අමාත්‍යවරය වෙනවා. ඒ වගේම රිෂාඩ් බදූදින් අමාත්‍යවරයා කණිජිත ලැමතිවරයා බවට පත් වෙනවා. මැද පෙරදිගින් එතුමා නායට තෙල් අරන් එනවා. ඒ ආදී වශයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡා සිද්ධ වෙනවා. එතකොට මේ හදන්න නියමිත මේ සර්වපාක්ෂික සමුළුව හරහා යෝජනාවක් අරගෙන ඒ යෝජනාව මත ජාතික ආණ්ඩුවක් හැදුවොත් ඇති වෙන තත්ත්වය තමයි මේ කතා වලින් අපිට පැහැදිලි වෙන්නේ. ඒක පැහැදිලිවම ජනවරමට පටහැනි. ඒ නිසා අපි ඒකට විරුද්ධයි දැඩි ලෙස මේ කුමන්ත්‍රණයට ගොදුරු වෙන්න එපා කියලා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒතර බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දෙවෙනි අරමුණ තමයි මේ වෙලාවේ විශාල ආණ්ඩුවට විරුද්ධව මහජන උද්ඝෝෂණයක් තියෙනවා. මහජන විරෝධයක්. ඒක සමනය කරා. මහජනයා තුල ව්‍යාජ සුබවාදී හැඟීමක් ඇති කරා. මහජනයා වික්ෂිප්ත කරා. මේ වගකීමෙන් නිදහස් වෙන්න සර්වපාක්ෂික සමුළුවක් පිහිටවම ඒක දිහා බලාගෙන ඉන්නවා මහජනයා. ආ දැන් එළුවාගේ අහවල් එක වැටෙයි වගේ දැන් මොන හරි වෙයි කියලා. ඒකත් සූක්ෂම මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක්. බැසිල් රාජපක්ෂ මහත්මයා. තුන්වෙනි උමනාව තමයි මොකද්ද? ආණ්ඩුවේ න්‍යායපත්. ආණ්ඩුව මේ වෙනකොට IMF එක යෝජනා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. IMF වාර්තාවට සර්වපාක්ෂික සමුළුවේ අනුමැතිය ගන්න ඕනයි කියලා කතාවකුත් යනවා. ඒ කුමක් වුණත් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් ඉන්න පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුව කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව මුදල් ඇමතිවරයා තීරණය කරනවා රුපියල් පා කරන් ඩොලර් එකට විරුද්ධ රුපියලේ අගය. ඉතිහාසයේ පළමු වතාවට මේ දේ කරන්නේ ඩොලර් නැතුව ඉන්න අවස්ථාව. එහෙම ලෝකයේ රටවල් වල විදේශ විනිමය පාවෙන්න අරින්නේ විනිමය අනුපාතිකේ පාවෙන්න අරින්නේ තමන් ශක්තිමත් නැතේ මුදල් තියෙනවා නම් ඒ උඩට යන එක වලක්. අපි දැන් අතේ පිච්චියක් නැතුව රත්තරන් ටිකත් ඔක්කොම විකුණලා තියෙද්දි මේක පාවෙන්න අරපු ගමන් මේක අහස උසට යනවා. ඒතර එකෙන් කළු වෙළඳ පොළ නවතින්නේ නැහැ. දැන් 240 නම් 50 නම් දැන් 230ට පාවෙන්න ඇරියම එහෙම වෙනවා කියලා විශ්වාස කරන බයෙන් වෙන්නේ නැහැ. ඒක 280 වෙන්න පුළුවන්. ඒතර කළු වෙළඳ පොළ 300 පනින්න පුළුවන්. ඒතර මේ රටේ මිල පාලනය ඉවත් කරා. ඒවත් IMF එකේ යෝජනා. මේ රුපියල පාක් අවප්‍රමාණය කිරීම වගේම දැනටමත් IMF යෝජනා ක්‍රියාත්මක කරලා මේ ආර්ථිකය අමාරු අඩියකට පත් කරමින් ඉන්නවා. මහජනයා දුකට පත් කරමින් ඉන්නවා. බඩු මිල අහස උසට ඉහළ යනවා. ඒතර මේක සර්වපාක්ෂික සමුළුව මත පටවලා අත හොදගන්න උමනාවක්. ඒක තමයි තුන්වෙනි උමනාව. මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔසවලා දුන්න බෝලේ බැසිල් රාජපක්ෂ මහත්තයා අතට අරගෙන මේ කුරුල්ලෝ පස් දෙනෙක් මරණ්ඩයි මේ ලෑස්ති වෙන්නේ. එක ගලින් කුරුල්ලෝ පස් දෙනෙක් මරන. හතරවෙනි කාරණේ තමයි මොකද්ද? දැනට මේ ආණ්ඩුවේ මග නිවැරදි කරන්න කියලා දේශපාලන පක්ෂ 11 එකතු වෙලා සමගි සන්ධානයක් හදාගෙන
ඒක ඇතුලේ අර්බුද නිර්මාණය කරන්න. ඒක දුර්වල කරන්න ඒක බිඳවට්ට. මොකද ඒක යම් පක්ෂණයකට සහභාගී වුණොත් යම් පක්ෂ සහභාගී වුණ නැත්නම් ඒක ඇතුලේ අර්බුදයක්. ඒක දේශපාලන උපාය මාර්ගය. පස්වෙනියක එම පක්ෂ විසින් ඉදිරිපත් කරලා තියෙනවා මුළු රටම හරිමකට කියලා යෝජනාවලිය. ඒ යෝජනාවලිය පිළිබඳ සංවාදයේ යටපත් කරන්න තමයි පස්වෙනි අරමුණ. එතකොට මේ සර්වපාක්ෂික සමුලුවක් පැවැත්ීමේ යෝජනාව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සත්භාවයෙන් ඉදිරිපත් කළා වුණත් ඒක අවසානයේ ආණ්ඩුව යොදාගන්නේ ඉතාම දුෂ්ට අරමුණු පහක් වෙනුවෙන් කියලා තමයි අපි මේ චෝදනා කරන්නේ. ඒ නිසා අපි මේ පක්ෂ 11න් දැනට ආණ්ඩුව නිවැරදි මගට ගන්න යෝජනා ඉදිරිපත් කරන පක්ෂ 11න් අපි ඉල්ලා සිටිනවා මේ කුමන්ත්‍රණයට ගොදුරු වෙන්න එපා. එතුමන්ලා යහපත් දෙයක් කරමින් ඉන්න. මල්ලා යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කළා. ඒ යෝජනාවලිය සලකා බලන්න, ඒ ගැන සාකච්ඡා කරන්න සර්වපාක්ෂික සමුලෝක් අවශ්‍ය නැහැ. මේ පක්ෂ වෙන වෙනම ගෙනල්ලා කතා කරන්න. සර්වපාක්ෂික කියන අටමගලයක් අටවන්නේ ඉතා පැහැදිලිවම වෙනත් කාරණේ. ඒතර අපිට ඉතා හොඳින් දැන් පේනවා. දැන් පැහැදිලි වෙනවා විමල් වීරවංශ සහ ගම්මන්පිල වගේ ජාතිකවාදී බලවේග ආණ්ඩුවෙන් එළවා දමන්නේ ඇයි කියලා. ඒ අය එළවා දමන්නේ නැතුව රාජස සේනරත්න මහත්මයාලට ඇමතිකම් දෙන්න බෑ. රිෂාඩ් බදූදින් මහත්මයාලට ඇමතිකම් දෙන්න බෑ. ඔය කියන ජාතික ආණ්ඩුව හදන්න බෑ. ඒ නිසා ජාතික ආණ්ඩුවක් හැදීමේ ඌමනාව මත තමයි මේ විමල් වීරවංශ මහත්මයා සහ ගම්මන්පිල මහත්මයා ආණ්ඩුවෙන් එළවා දමන්නේ කියන එක දැන් පැහැදිලි. අර ඌමනාවට පූර්වගාමීව කරපු දෙයක්. ඊළඟට ඉතාම භයානකම දේ අපි දකින ජාතික සංවිධාන හැටියට. මොකද්ද? දෙමළ ඩයස්පෝරාව මේ වෙලාවේ ආණ්ඩුව විශාල බියවැද්දීමක් කරන ආණ්ඩුවට. දැන් පිටවලා තියෙන රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කරන යාන්ත්‍රණය. ඒ යාන්ත්‍රණයේ වාර්තාව ඉදිරිපත් කරන්න තිබුණේ මේ මාර්තු මාසෙ. ඒක ඉදිරිපත් කරේ නැහැ. හැබැයි බය කරනවා මොකක්ද? පැමිණිලි ලක්ෂයකට වැඩි ඇවිල්ලා තියෙන්නේ. දැන් හදන්නේ ආණ්ඩුවට වෙලාව දෙනවා යටත් වෙ. ආණ්ඩුවට වෙලාව දෙනවා බෙදුම්වාදීන් කියන දේ ඉටු කරලා. දැන් සැප්තැම්බරයේ තමයි මේ වාර්තාව එන්නේ. ඊළඟට මෙවර ගෙනේමඩ තිබුණු 49 එක යෝජනාව ගෙනාවේ නැහැ. යුක්‍රේනයේ ප්‍රශ්නේ නිසා සාකච්ඡාව කල් යනවා කියලා එක ගෙනාවේ නැහැ. ඒකත් උපක්‍රමයක්. ඒක ගේනවා සැප්තැම්බර් මාසෙ. ඒතර ආණ්ඩුව බියවත් දන්න පුළුවන්. සැප්තැම්බර් මාසෙ යුද අපරාධ චෝදනා වාර්තාව එනවා. සැප්තැම්බර් මාසෙ 51 යෝජනාව එනවා. එහෙනම් ඒකෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරපන් කියලා මොනවද කරන්න කියලා කියන්නේ. පළාත් සභා මැතිවරණයේ පවත්වන වහම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණයෙන් බලාත්මක කරන්න ඕන. ඒක තවදුරටත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ශක්තිමත් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න ඕනේ. ඒතර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න නම් 3-2 අවශ්‍යයි. 3-2 ගන්න තමයි මේ ජාතික ආණ්ඩුව පිහිටවිය යුතුයි කියලා මේ සර්වපාක්ෂික සමුලුව හදලා මේ ක්‍රියාන්විතය ආරම්භ කරලා. ඒ නිසා අපි අනතුරු අඟවනවා. මේක මේ සත්භාවයෙන් ආර්ථික අරුබුදෙන් ගොඩේම සඳහා ගනු ලබන පියවරක් නෙවෙයි. මේ ජාත්‍යන්තර බලවේගවලට බෙදුම්වාදී බලවේගවලට ආගමික අන්තවාදී බලවේගවලට යටත් වෙලා මේ යුද අපරාධ චෝදනාවලින් ගැලවෙන්න පුළුවන් ඉතාගෙන ගනු ලබන ගොන්තක තීරු තීරණයක් මේ අපි දන්නවා 89 කාලේ අර බිල්ලෝ කියලා જાතියක් හිටියා. ඔවුන්ට කියනවා හමුදාවෙන් ඔබලා පාවා දුන්නොත් ඔබලගේ ජීවිතේ බේරනවා. ඔබලා පාවා දුන්නන් පස්සේ ඔවුන් අමරදා. ඒකත් ඒ වගේ. ඔබලට යුද අපරාධ චෝදනා ගේන්නේ 50 කර යෝජනාව ගේන්නේ මේ වැඩේ කරපන් කිව්වට බෙදුම්වාදීන්ට උමනා විදිහට ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රට බෙදුම්වාදී අගාධයට තල්ලු කරලා යොරුනන් පස්සේ මේගොල්ලෝ නඩු දාන ක්‍රියාවලිය ආරම්භ කළොද ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ මානව හිමිකම් සංවිධානයෙන් නෙවෙයි. තනි තනි රටවල් ලෝකේ රටවල් 100 ගානක එහෙම ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න නීති පද්ධතිය ඉදිරියට. ඒකර මේ රණවිරුවන්ට රටවල් කීපයකින් එක්කෙනෙකුට නඩු දාන්න පුළුවන්. අර ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාව පිට වෙච්ච ගම ඉ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව මේ භයානක ගොදුරකට ආණ්ඩුවත් රාජ්‍යත් මුළු රටම අතුළු කරමින් ඉන්න නිසා අපි ආණ්ඩුවේ පාර්ශවයට වගේම පක්ෂ 11ේ නායකයින්ටත් කියනවා මේ කුමන්ත්‍රණයට ගොදුරු වෙන්න එපා කරුණා කරලා මේ පිළිබඳව දෙවරක් සිතා බලන්න. මේ වරද ඔබතුමාලට කිසි දවසක නිවැරදි කළ නොහැකි ආපසු හැරවිය නොහැකි